අපි ඇන්ඩ්‍රොයිඩ් දුරකථනය භාවිතා කරනවා නම් මේකේ තියෙන සුපිරිම ඇප්ලිකේෂන් එකක් විදිහට අපිට playstore app එක හඳුනගන්න පුළුවන්. ඉතින් අපේ ෆෝන් එකට අදාළ තියෙන සීලුම ඇප්ලිකේෂන් ඩවුන්ලෝඩ් කරන්න අපි playstore app එකෙන්. ඉතින් අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ මේ playstore app එකේ තියෙන සුපිරිම රාස් ට්‍රික්ස් ටිකක් ගැන. ඔයා මේ ට්‍රික්ස් ටික හරියට කළොත් ඔයාට පුළුවන් වෙනවා යාළුවෝ අතර සුපිරිම වැඩිහිටියෙක් වෙන්න. ඉතින් වීඩියෝ එක ස්කිප් නොකර බලන්න කියලා ආරාධනා කරනවා. ආයුබෝවන් කියලා පිළිගන්නවා. ඔයාම එකතු වෙලා ඉන්නේ කවි ප්‍රෝ YouTube channel එකත් එක්ක. ඉතින් ඔයා මගේ වීඩියෝ බලන්න පළිනි පාඩන social media tips, phone settings, tricks දැනගන්න අසන පල්ලා තියෙන රතු පාට subscribe button එක click කරලා මතක ඇතුවක all දාගන්න. එතකොට අපේ වීඩියෝ එකක් දාපු ගමන් miss නොකර ඔයාට notification එකක් ගෙන්න ගන්න පුළුවන් හැකියාව තියෙනවා. හරි දැන් බලමු මම මොනවද මේ කියන play store fast එක කියලා. ඉතින් මම මෙතන පොඩිම tricks එක ඉදන් කියනවා. සමහර විට මේවා ඔයා දන්න ඒවා තියෙන්න පුළුවන්. ඉතින් දන්න අය තව ටිකක් නොදන්න දේවල් දැනගන්න. ඒ වගේම තමයි නොදන්න අය මේ වීඩියෝ ගොඩක් ලොකු ප්‍රයෝජනයක් ගන්න කියලා මම හිතනවා. හරි දැන් යමු මගේ පළවෙනි ට්‍රික් එකට. හරි ඉතින් යාළුවනේ මගේ පළවෙනි ට්‍රික් එක දැන් මම ඔයාලට කියලා දෙන්න යන්නේ. ඒක කරන්නවා මුලින්ම ප්ලේ ස්ටෝර් කියන ඇප් එක ඕපන් කරගන්න ඕනේ. ඉතින් මම මේ විදිහට මගේ ප්ලේ ස්ටෝර් කියන ඇප් එක ඕපන් කරගන්නම්. ඇප් එක ඕපන් වුණාට පස්සේ මෙන්න මේ වගේ තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. සුදු පාට විදිහට. ඒ කියන්නේ මේක ලයිට් විදිහට තමයි මේක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙතනදී සමහර විට ඔයා මේක කළුවරේ භාවිතා කරනවා නම්, ඒ කියන්නේ ප්ලේ ස්ටෝර් කළුවරේ භාවිතා කරනවා නම් ඔයාගේ ඇහැට ගොඩක් අමාරුයි. ඒ වගේම තමයි මේ ලයිට් තියෙනක හින්දා ඔයාගේ ෆෝන් එකේ බැටරිය ඉක්මනටම බහිනවා. හරි ප්ලේ ස්ටෝර් එකේ අප්ඩේට් එකක් විදියට ආවා මේක ඩාර්ක් කරන්න. ඉතින් අපි බලමු කොහොමද මේ ප්ලේ ස්ටෝර් එක ඩාර්ක් මෝඩ් එකට හරවගන්නේ කියලා. ඉතින් ඒක කරනවා මුලින්ම කරන්න ඕනේ මෙන්න මේ උඩ තියෙන ඉරි තුන ක්ලික් කරගන්න ඕනේ. ඒක ක්ලික් කළාට පස්සේ ආ මෙහෙම පල්ලෙහාට එන්න. ආවට පස්සේ මේ සෙටින් කියලා එකක් තියෙනවා. මේක උඩ එක සැරයක් ක්ලික් කරන්න. හරි ඊට පස්සේ ක්ලික් කළාට පස්සේ ඔයාම පල්ලෙහාට එන්න ඕනේ. ඔයාට එනකොට මෙන්න මේ වගේ තීම් කියලා එකක් බලා ගන්න පුළුවන් වෙයි. මේක උඩ එක සැරයක් ක්ලික් කරන්න. හරි ඊට පස්සේ ඔයාට තීම් කියන එක උඩ ක්ලික් කළාට පස්සේ මේ වගේ ලයිට්, ඩාර්ක්, සෙට් බයි, බැටරි සේවර් කියලා තුනක් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මෙතන ලයිට් එක තමයි දැන් දාලා තියෙන්නේ. ඉතින් මේක ඩාර්ක් මෝඩ් එකට හරවන්න පුළුවන්. ඒ වගේම තමයි සෙට් බයි, බැටරි සේවර්. මෙතනින් වෙන්නේ මේ වයිට් මෝඩ් එකම තියෙනවා. හැබැයි ඔයාගේ බැටරිය සේව් වෙනවා. ඉතින් මම මෙතනදී මේක ඩාර්ක් මෝඩ් එකට හරවන්න. මේක උනහම ක්ලික් කරාට පස්සේ ඔයාලට පේනවා ඇති මේක ඩාර්ක් වුණා. ඉතින් සම්පූර්ණ ප්ලේ ස්ටෝර් එක ඩාර්ක් මෝඩ් එකට මේවට හැරලා තියෙනවා. ඉතින් මම කලින් කිව්වාගේ ඔයාගේ බැටරිය වගේම ඔයාගේ ඇහැට වෙන බලපෑමත් මේකෙන් අවම කරගන්න පුළුවන්. හරි දැන් මම කියන්න දෙවෙනි ට්‍රික් එකට. මම දෙවෙනි ට්‍රික් එක විදිහට කියලා දෙන්නේ උදාහරණයක් විදිහට ඔයා හිතන්න ඔයා ප්ලේ ස්ටෝර් එකට එනවා. ඔයා මේ ප්ලේ ස්ටෝර් එකට ඇවිල්ලා යනකොට ඔයා මොකක් හරි ඇප් එකක් දකිනවා. උදාහරණයක් විදිහට මම ස්නැප්චැට් දකිනවා. ඉතින් මම මේක ඩවුන්ලෝඩ් කරගන්න බලනවා. හැබැයි මේ වෙනකොට මං ගාව මේකට හරින ඩේටා ප්‍රමාණය නැහැ. ඉතින් මට මේක මේ වෙනකොට ඩවුන්ලෝඩ් කරගන්න බෑ. ඉතින් මට ඕනේ ඩේටා දාපුලාව මේක ආපහු ඩවුන්ලෝඩ් කරගන්න. සමහරට ඩේටා ප්‍රශ්නයක් හරි මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න බෑ ඒ වෙලාව වෙනකොට. ඉතින් මට මේක ආපහු වෙනකොට ඩවුන්ලෝඩ් කරගන්න මේ ඇප් එකේ නම මතකත් නැහැ. ඉතකොට මම කරන්නේ මට ඕනේ ඇප් එකට යනවා. දැන් මම මට ඕනේ ස්නැප්චැට් කියන එක ඩවුන්ලෝඩ් කරගන්න පස්සේ වෙලාව. ඉතින් මම ස්නැප්චැට් කියන එකට මෙහෙම යනවා. ගියාට පස්සේ ඔයාට මේ උඩ පේනවා ඇති මේ වගේ ඉරි තුනක් තියෙනවා. මෙන්න මේ තිත් තුන එක සැරයක් ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ මේ දෙවෙනි ඔප්ෂන් එක විදිහට ඔයාට තියෙනවා ඇඩ් ටු wishlist කියලා එකක්. ඔයා මේක උඩ එක සැරයක් ක්ලික් කරන්න. හරි දැන් මම මෙතනින් සම්පූර්ණයෙන්ම බැක් වෙලා හෝම් එකට එන්නම්. හරි දැන් හිතන්න දැන් මට තියෙනවා ඩේටා. ඉතින් මට මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. ඉතින් මම යනවා ප්ලේ ස්ටෝර් එකට. මේ විදිහට මම ප්ලේ ස්ටෝර් එකට යනවා. හරි ප්ලේ ස්ටෝර් එකට ගියාට පස්සේ දැන් මට මතක නැහැ මොකද්ද මේ ඇප් එක. හැබැයි මට මතකයි ඇප් එක ඩවුන්ලෝඩ් කරන්න ඕනේ කියලා. හැබැයි මේක ඇප් එකේ නම මතක නැහැ. හැබැයි මම අර wish list එකට ඇඩ් කරගත්ත ඇප් එක. ඉතින් මට ඕනේ ඒ ඇප් එකට යන්න දැන්. ඉතින් මම ඒකට කරන්නේ මේ ඉරි තුන ක්ලික් කරනවා.
හරි ඊට පස්සේ ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් ඔප්ෂන් එක wish list කියලා එකක්. ඉතින් මම මේක එක සැරයක් ක්ලික් කරන්න. ක්ලික් කළාට පස්සේ මෙන්න මේ වගේ තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔයාලට පේනවාද මම මේ Snapchat කියන එක අතෙන්ට wish list එකට ඇඩ් කළා. ඔයාලට පේනවාද මේක නේද Snapchat එක මෙන්න මේ විදිහට තියෙනවා. ඉතින් මට මේක ඉන්ස්ටෝල් කරගන්න ඕන නම් මේ Snapchat කියන එක උඩට එක සැරයක් ක්ලික් කළාට පස්සේ අර normal විදිහට Snapchat එකට යනවා. ඉතින් මෙතන ඉන්ස්ටෝල් කියන බටන් එකෙන් ඔයාට මේක ඉන්ස්ටෝල් කරගන්න. හරි ඊළඟට මගේ තුන්වෙනි ට්‍රික් එකට මගේ තුන්වෙනි ට්‍රික් එක විදිහට ඕගොල්ලන්ට මම කියලා දෙන්නේ මේක ගොඩක්ම වැදගත් වෙන්නේ පරණ Android version එකක් භාවිත කරන කට්ටියට තමයි. උදාහරණයක් විදිහට දිනෙන් දින මේ Play Store එකේ දින apps ඔක්කොම update වෙනවා. හැබැයි මේ update එක ඔයාගේ Android version එකට ගැලපෙන්නේ නැත්නම් මේක ඔයාගේ Android version එකේදී run කරන්න බෑ. එතකොට ඒ අයට මේ Play Store එකෙන් app එක download කරලා ඒක run කරන්න බැරි හින්දා ඒගොල්ලෝ අපහසුතාවයකට පත් වෙනවා. ඉතින් ඒකේ පරණ version එක download කරගන්න හැටි තමයි දැන් කියලා දෙන්න යන්නේ. ඉතින් ඒක කරන්න ඔයාට Play Store එකේ ඉඳගෙන බෑ. ඉතින් මම කෙලින්ම හෝම් එකට යනවා මේ විදිහට. හරි හෝම් එකට ගියාට පස්සේ ඔයාලට මුලින්ම කරන්න තියෙන්නේ ඔයා ඉන්ටර්නෙට් එකේ බ්‍රවුසර් එකක් ඕපන් කරගන්න. සමහර විට Chrome වෙන්න පුළුවන් නැත්නම් මොකක් හරි බ්‍රවුසර් එකක්. ඉතින් මම මගේ බ්‍රවුසර් එකට යනවා. බ්‍රවුසර් එකට ගියාට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මේ උඩ තියෙන සර්ච් බා එකක්. මේ සර්ච් බා එකේ සර්ච් කරන්න ඕනේ. උදාහරණයක් විදිහට මට ඉමෝ ඇප් එකේ පරණ version එකක් ඕනේ. ඉතින් මම කරන්නේ ඉමෝ Space Satila version 8K download killer type karna. He doesn't make a search karna. Search karna was it. Mummy would have written a result again. Yana. ඉතින් මේක මම ක්ලික් කළාට පස්සේ ආඩ පේනවා ඇති මෙතන ඉමෝ මැසෙන්ජර් කියලා තියෙනවා. ඉතින් මේ ඉමෝ මැසෙන්ජර් වල මේ ආඩ මේ දිනවල ආපු අප්ඩේට්. ඉතින් මෙතනින් මම මට ඕන පරණ version එකක් ඉඳලා මම මෙතන පරණ version එක මොකක් හරි download කරගන්නවා. ඉතින් මට කරන්න තියෙන්නේ ඒ අදාළ පරණ version එක උඩ කෙසරයක් ක්ලික් කළාට පස්සේ මෙන්න මෙතන download කියලා මෙන්න මෙතනින් download කියලා වැටෙනවා. ඉතින් ඔයාලට මෙන්න මේක ක්ලික් කළාට පස්සේ ඔයාලට APK ෆයිල් එක download වෙනවා. අද වීඩියෝ එකෙන් මට ඔයගොල්ලෝ ෂෙයා කරගන්න ඕනුනේ මේ ට්‍රික්ස් ටික තමයි. ඉතින් ඔය Play Store එක සම්බන්ධව මීට ඇඩිය තව ට්‍රික්ස් දන්නවනම් මතකතුව පල්ලෑන් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. ඉතින් ඒ ගැන මම වීඩියෝ එකක් හදන්නම් Play Store එක සම්බන්ධව. ඒ වගේම තමයි ඔයා මේ වීඩියෝ එකෙන් දැන් ඉගෙන ගත්තනම් මතකතුව මේ වීඩියෝ එක ෂෙයා කරන තවත් කෙනෙක්ට බලන්න. තම අපි subscribe කරලා නැත්තම් පල්ලෑ තියෙන සතුපාර subscribe button එක click කරලා එහා පැත්තේ bell icon එකත් click කරන්න. තවත් දවසක අලුත්ම geek video එක ඉක්මනට මම වෙනකම් සුබ දවසක්.